කියන්නේ මේ මොනවාද විකල් භෝජන වගේ සීරියද නැත්නම් වෙන කැඩෙන එකද? ආහා ඒ කියන්නේ බුදුහාඳුර ගාවට කියලා ඒ කියන්නේ අර දැන් මේක කෙරෙන්නේ නැහැ කියලා නේ. වැඩි තියෙන්නේ ඔය සීලය තමන් ඒක බුදුහාඳුරව සතුටු කරන්න කියලා කරන එකක් නෙමෙයි වෙන්න ඕනේ. ඒක පළවෙනිදම. මේක තමන්ගේ යහපතට තියෙන එකක් කියලා අඳුර ගන්න ඕනේ. එතකොට මේ එතකොට ඒක ක්ලියර්ලි දැනෙන්න ඕනේ. මේක දැනෙනවා කියන අවබෝධයක් එන්න ඕනේ. මේ සීලය මොකද්ද පර්පස් එක කියලා. අතර විකාල භෝජනාවේ හරි ඉන්ට්‍රෙස්ටිං එක කියන්නේ දැන් හැන්ද වෙනකොට සාමාන්‍යයෙන් කෑම අපිට අවශ්‍ය අපි රාගයේ ඉන්නවනම් රාගෙන් තමයි එනර්ජි ලොස් එකක් වෙන්නේ. දැන් බ්‍රහ්මචාරීව ඉන්න කෙනෙකුට ඒතර අර දැන් විකාල භෝජනයකට එක්ක බ්‍රහ්මචරි සීලත් රකින්නවනේ. එහෙම ඉන්න කෙනෙකුට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් නැහැ. මේක අපි ඔළුවට දාලා මේ කෑම අවශ්‍ය බ්‍රෙක්ෆාස්ට් ලන්ච් හොම කියලා. ඇත්තටම සීලෙන් එන ලොකු ශක්තියක්. ඒ ශක්තියට කෑමත් අඩු වුණත් ප්‍රශ්නයක් නැහැ. නිින්ද අඩු වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් අනිත් එක තමයි මේකෙන් ලැබෙන ලාභය අපි අඳුර ගන්න ඕනේ පින්වතුනි. දැන් මොකද දැන් ඕක ඔතන කඩන්න පුරුදු නම් තවත් අනිත් ඒවාත් කඩන්න පුරුදු වෙනවා. අපේ රිසෝල්ස් මේ සමාකලාවට අර අපේ ළඟ ඉන්න අමනුෂ්‍යයන්ට රැට කණ්ඩෝණි හිඳ අරක කඩන්න හිතට දෙනවත් ඇති. ඉතින් මම නිකන් කියන්නේ අපිට ඒක තමන්ට වික වෙන්නත් පුළුවන්. සමහරට මොකද සාමාන්‍යයෙන් හොඳ බලවේග තමයි අපිව සිල් රක්වන්න බලන්නේ. නරක බලවේග තමයි සිල් කඩවන්න බලන්නේ. ඉතින් අපිට සිල් කඩවන thought එකක් feeling එකක් එනවනේ එහෙමත් කියලා හිතන්න පුළුවන්. ඒක වෙන්නත් පුළුවන්. අපි අනිවාර්යයෙන්ම ඊට වඩා වෙන මොන හරි කරන වැඩ නම් අමනුෂ්‍ය අනිවාර්යයෙන්ම ඉන්නවා. අමනුෂ්‍ය වැඩක් කරන අමනුෂ්‍ය සිත් මේ අනිවාර්යයෙන්ම බලවේගයක් තියෙන්න ඕනේ. දැන් මොකද දැන් එක්කෙනෙක් දැන් මම අර ඔය ගැන කියලා පළවෙනි ප්‍රෝග්‍රෑම් එකද කොහෙද මෙහෙ ආපු. එයාට තේරුණාලු මොකද දැන් ඒගොල්ලන්ට හිතුන්නේ නැලු දැන් මේ වැඩේ කරනකොට මෙහෙම එකක් මංගාව ඇති මෙහෙම මාව drive කරන්නේ මේක මට හානියක් වෙනවා කියලා අද වෙනකල් හිතලා නැහැ. මම සතුටුනා මොකද ඒක ඊළඟ ටෙම්ප්ටේෂන් එකනකොට යාට ඒක හයියක් වුණා. මොකද නොදැනුවත්කම තමයි අපිට ඔය හැම එකටම කඩන්න හේතුවක් වෙනවා. අපි දැනගත්තම මේකෙන් අපිට හානියක් අපිට මොනවාරි විනාශයක් වෙනවා කියලා. ඉතින් ඔය දැම ඔය අමුෂ්‍යව වැඩ කරනවා කියලා මටත් පැහැදිලිුනාම තමයි මගෙත් ප්‍රශ්න තිබ්බා. ඒ ප්‍රශ්නවලදී මම කවුරුත් ඔය විදිහට කියලා දුන්නේ නැහැ මෙහෙම එකක් මට තියෙනවා කියලා. දැන් අපි හැමෝටම තියෙනවා. මේ කාලේ මේ දැන් සමාජයට මම දැන් එහෙම වඩාගෙන යනකොට තරුණ කාලේ ඉඳන් දැන් වඩාගෙන යන එක පාටම මේ out of track. ඉතින් හැබැයි මේක කවුරුත් කිව්වේ නැහැ මෙහෙම එකක් බලපානවා කියලා. ඉතින් අවුරුදු 27 වෙනකොට ඒව සම් control වෙච්ච මට්ටමකට ආවා. උනාට ඒව clear වුන්නේ නැහැ තාම. පස්සේ මෙහෙම යනකොට තමයි මේ මට මේ වැටෙන්න පටන් ගත්තේ හොඳට. පස්සේ ඒක වැටුණාම ඒක උදව් වුණා මේ අර විදිහට හිතනකොට එහෙම අවස්ථා එනකොට මේක මගෙන. හැබැයි ගොඩක් damage උත් වෙලා පස්සේ. හැබැයි දැන් කමන්නේ ඒක අඩු ගානේ මේ ඉතින් මම මට පිනක් වෙනවා කියලා හිතලා තමයි මම අනිත් අයට ඒක explain කළා. ඒගොල්ලන්ට මේක මට වඩා දැනුමක් ලැබේවා කියලා. ඒක එකක්. ඔය හැබැයි එක weapon එකක්. කොහොම හිතන ඕම හිතලා ඒකෙන් මේවා කරන එක. අනිත් ඒවා තමයි පොරොන්දු වෙන්න ඕනේ අදිෂ්ඨානයක ඒක resolution එක ගන්න ඕනේ. ඒක ආයි කැඩුණත් කමක් නැහැ. එහෙම පොරොන්දුව අරගෙන ඒ ගන්න එක important බුදුහාඳුරන්ට. ඒක මොකද තව දවස් දෙක තුනක් කරලා ඒකේ තියෙන සතුට ටිකක් විඳින්න ඕනේ. එතකොට ආයි ඒක කැඩුණොත් ඉතින් අයියෝ මේ සතුට නැති වෙනවා නේද කියලා අදවන එක දවසක් දෙපාරක් ඕක කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය ඉතින් විකාල භෝජන තියෙනවා කරන තැනකත් ඉන්න පුළුවන් නම් උදව් වෙනවා පළවෙනි පාර දෙවෙනි පාර. එතකොට ෆෝස් එකට එන්වයරන්මන්ට් එකත් හෙල්ප් කරනවා. ඒවත් පාවිච්චි කරන්න වෙනවා සමහරට. ඒක ප්‍රශ්නේ නෑ. ඔම කැඩලා තමයි කවදාරි කරන තත්ත්වෙකුත් එන්නේ.